අයිබෝන් ජයන්ත උක්වත්ත වැංකුව ඉඳලා කතා කරන්නේ මේ මොහොතේ ක්‍රිප්ටෝ අප්ඩේට් එකක් බලමු. මේ මොහොතේ බිට්කොයින් එක 30,000 රීච් කරන්න ඔන්න මෙන්න පුෂ් කරනවා. ඒ බවුන්ඩරි එක 29,967යි බව පෙන්වනවා. තව මොහොතකින් මේක 30,000 මාර්ක් එක රීච් කරાવી. ෆස්ට් ටයිම් මේ 30,000 නම්බර් එක රීච් කරන්නේ 2022 ජූනි 11 වෙනිදා 30,000 වැටුණාට පස්සේ, ජූනි 11 වෙනිදා වැටුණාට පස්සේ මාස 9කට විතර පස්සේ, මාස 10කට ආසන්න කාලෙකින් පස්සේ තමයි නැවත මේ රවුම ගහලා ඉවර වෙලා මෙන්න මෙතනින් වැටුනේ බිට්කොයින් වල 30,000 පහළට. ඊට පස්සේ මේ මුළු රවුමක් accumulate වෙලා අවසානයේ මේ මොහොතේ දැන් 29,980යි. අපිට බලන්න ලැබේවි 30,000 මාර්ක් එක රීච් කරනවා ජයග්‍රාහීව බිට්කොයින්. මේක ඇත්තටම ඩ්‍රොප් වුණේ 30න් වැටුනේ මේක ජූනි 9 විතර. ජූනි 9 වැටුණාට පස්සේ දැන් 29,981යි. ඉතින් බිට්කොයින් ක්‍රිප්ටෝ කමියුනිටි එකට මේක රියලි ගුඩ් නිවුස් එකක්. හැබැයි මේ මාක් එක මේ ඕහෙඩ 28,000 රෙසිස්ටන්ස් රීජන් එක මෙන්න මේ මුළු ඒරියා එකම ලොකු රෙසිස්ටන්ස් එකක් කියලා තිබ්බා බිට්කොයින් වලට. ඉතින් මේක පිඳින්න සති 3ක විතර කාලයක් මෙන්න මේ අවස්ථාව මේක බිඳින්න උත්සාහ කරා. අවස්ථා ගණනාවක ෆේල් වී ඉඳලා දැන් මේක මූන අවුඩට. ඉතින් මේ 30,000 මූ වීම බිට්කොයින් වල බුල් රන් එකේ ආරම්භය කියන තාම වේලසන වැඩි ඒකට හේතුවක් තියෙනවා. මේක හොඳයි, අපිට සතුටුට කරුණක් මේක මෙහෙම මූව වෙන එක. නමුත් මේ බ්‍රේක් අවුට් එක සාමාන්‍යයෙන් අපි දන්නවා බ්‍රේක් අවුට් එකක් වුණාම මේක බ්‍රේක් වෙනවා. බ්‍රේක් අවුට් සාර්ථක බ්‍රේක් අවුට් තියෙනවා, නැත්නම් අසාර්ථක බ්‍රේක් අවුට් නැත්නම් ෆේක් අවුට් තියෙනවා. ඉතින් මේක ෆේක් අවුට් එකක්ද බ්‍රේක් අවුට් එකක්ද කියන තාම තුවලි. නමුත් අපි විශ්වාස කරනවා ඊළඟ මෙන්න මේ 34,000 රීජන් එකට මේක සාර්ථක බ්‍රේක් අවුට් එකක් වුණොත් රීච් කරાવી කියලා. බැරි වෙලාවරි මේක ෆේක් අවුට් එකක් වුණොත් මේ 30,000 රීජන් එක බිඳින්න බැරි වුණොත් බිට්කොයින් වලට මේක එහෙම වුණොත් බුල් ට්‍රැප් අවස්ථාවකට නැත්තම් බුල්ස්ලා රවට්ටලා බිට්කොයින් එක 25න් අතර වුණොත් ඊට පස්සේ 22 වගේ මේ 200 පීරියඩ් මූවින් ඇවරේජ් එක දිහාවට උනත් එන්න පුළුවන් එවැනි වූ බුල් ට්‍රැප් එකකට බුල්ස්ලා ටික අහු වුණොත්. ඉතින් ඒ නිසා අපිට වැදගත් මේක ක්‍රැක් වුණා විතරක් නෙවෙයි මේ 29,000 හෝල්ඩ් වෙන්නත් අවශ්‍යයි. ඊට පස්සේ තමයි මේක රියල් බ්‍රේක් අවුට් එක සිද්ධ වෙන්නේ. එතෙක් ඉවසන්න සිද්ධ වෙනවා යමක් කියන්න කලින්. ඔව්, මේ මොහොතේ 30,000 රීච් කරා 30,050යි. ඉතින් සාර්ථක 30,000 ගමනක් බිට්කොයින් මෙවර දින 400 ගණනක බෙයාරන් එකෙන් පස්සේ 15,500 දක්වා ඩ්‍රොප් වෙලා මාකට් එක උඩු යටිකුරු කරලා 75% පුල් බෑක් වෙලා නැත්තම් මැසිව් ඩ්‍රෝ ඩවුන් එකකට පස්සේ ඔන්න නැවතත් ජයග්‍රාහී බවුන්ස් එක ගන්නවා 30,130 මේ වෙලාවේ. ඉතින් ඇත්තටම සතුටට කාරණයක් බිට්කොයින් මෙවැනි ඌ මූ එකකට යාවි යනවා කියලා දැක්කමත් හිතාගන්න බැරි තරම් අදාගන්න බැරි තරම් තත්ත්වයක් මේනකොට 30,200යි. මේක බ්‍රේක් අවුට් එකකට පුෂ් වෙන බව පේන්න තියෙනවා. ඉතින් යමක් තාම කියන්නේ ටූ ඇර්ලි. නමුත් මෙහෙම වෙනවා නම් 34,000ම යනවා නම් අපි සතුටුයි. බිට්කොයින් කොහොමදත් බුලිෂ් බව මම මුලින්ම කිව්වා. ඒක මම කිව්වේ වෙන මේ වීක්ලි චාට් එකෙන්. ඔයාලට මතක නම් මේ වීක්ලි චාට් එකේ මේ ඩොජීස් ටික හැදෙනකොට මම අවස්ථා ගණනාවකදී කිව්වා මේක මේ උසම ග්‍රීන් කැන්ඩල් එක වම් පැත්තට පේන මේ උසම ග්‍රීන් කැන්ඩල් එකේ මේ උඩ තුනෙන් එකේ කොටස බීට් නොකර බිට්කොයින් හෝල් කරන් හිටියොත් ඩෙෆිනිට්ලි ඒ මේ ජනවාරි කැන්ඩල් එක හා සමාන උසක් යනවා කියලා. ඒක තමයි මම මේ මාක් එක දාලා තිබ්බේ. මේක දාලා තිබ්බේ ඒකයි. එවැනි උසක් ඒ උස ඇවිල්ලා 34,500. ඉතින් එතනට තාම යාවිද නැද්ද කියන එක දන්නේ නැහැ. කැන්ඩල් ස්ටික්ස් වල සාමාන්‍යයෙන් 60-70% තමයි කියන දේවල් වෙන්න පුළුවන්. ඉතුරු 30-40 නොවෙන්න පුළුවන්. නමුත් මෙවැනි වූ පැටර්න්ස් හිස්ටෝරිකලි අපි ට්‍රෙඩිෂනලි අපි ට්‍රේඩ් කරලා තියෙන නිසා දන්නවා සාමාන්‍යයෙන් මෙවැනි වූ දේවල් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. දැන් ඒ බව මැනවින් මෙතන පේනවා අපිට පෑදිලිව. මෙවර ඒකම වෙනස සිද්ධ වුණේ මේ වෙනස ඩොජීස් සාමාන්‍යයෙන් දෙකකින් එකකින්
එකකින් දෙකකින් ජම්ප් එක ගන්න එක මෙවර ඩොජි තුනක් අදලා අර 3 ස්ටාර් නැත්තම් පැටර්න් එකක් ක්‍රියේට් කරලා එතනින් පස්සේ තමයි මේක මේ බවුන්ස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක එසේ වෙතත් මේක බුල් ට්‍රැප් එකක් වෙන්න තියෙන අවස්ථාව ඉතා අඩු බවයි මගේ පුද්ගලික හැඟීම. ඒකට හේතුව මේ ලස්සන මේ දින 400 බෑ මාකට් එකෙන් පස්සේ අපිට ගොඩාක් දේවල් පේන්න පුළුවන්. මේ ඉන්වර්ස් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක්, ඒ වගේම ලස්සන බුලිෂ් ස්ට්‍රක්චර් එකක්, ඒ වගේම මැසිව් ඉන්ස්ටිටියුෂනල් කැනල්ස්, ඉන්ස්ටිටියුෂනල් බයින් සිද්ධ වෙනවා. මේ වගේ කැනල්ස් වලින් ප්‍රයිස් මූව් කරන එක ලේසි නැහැ. ඉතින් ඒ නිසා මේක බුලිෂ් පැත්තට බර වැඩි. ඒ වගේම මම අපේ මේන් වීඩියෝස් වල බැලුවා නම් අද දාපු වීඩියෝස් තුන ඒකෙත් අපි ඔන් චේන් තොරතුරු ගණනාවක් පෙන්වනවා. මේ වෙනකොට බිට්කොයින් සෑහෙන රිවර්සල් එකකට, يعني බුලිෂ් අප් ට්‍රෙන්ඩ් එකට කරුණු කාරණා සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒවා මේවා මූව් වෙන්න විතරයි තියෙන්නේ. දැන් ඉදිරියේ එන CPI නම්බර්ස් පැත්තෙන් ඉන්ෆ්ලේෂන් නැවත වතාවක් උඩ ගියොත් මේ තුන්වෙනිදා රේට් හයික් එකකුත් වෙනවා. එතකොට ස්ටොක්ස් පැත්තට අවශ්‍ය සාගත වෙන නිසා බිට්කොයින් පැත්තට වාසි සාගත තත්ත්වයක් එනවා. ඒ වගේම අනිද්දා දවස තවත් වැඩගත් එක ඒක තමයි CPI නම්බර්ස් එනවා උදේ 8:00 ඉස්ටර්න් ටයිම් එකෙන්. ඊට පස්සේ හැන්දෑවේ ඉතරියම් අප්ග්‍රේඩ් එක එනවා, ෂංහායි අප්ග්‍රේඩ් එක. ඒ නිසා අද දවසේ මේනකොට ඉතරියම් අප්. නමුත් සාපේක්ෂව බිට්කොයින් එක්ක බලනකොට ඉතරියම් එතනම බිට්කොයින් 3.9 ඉතරියම් 3.97 අප් වෙනකොට බිට්කොයින් 6.50 අප්. ඒ වගේම ඩික්සි බැලුවොත් ඩික්සි දින 4ක් බවුන්ස් වුණා. ඒ වගේම මෙවර මේ ඩබල් බොටම් පැටර්න් එකකුත් ඩික්සි එකේ හැදුවා. හැබැයි දැන් අලුත්ෙන් හැදෙන කැන්ඩල් එක රෙඩ් කැන්ඩල් එකක්. ඒතකොට ඩික්සි පහළට එනවා නම් ඒකත් අපිට ගුඩ් නිවුස් එකක් ක්‍රිප්ටෝ ස්පේස් එකට සහ ස්ටොක්ස් වලට. ඩික්සි පහළට එම මේ තියෙන ඉතරියම් චාට් එක, ඉතරියම්නුත් ස්ලෝලි මූව් වෙනවා 2000 පැත්තට. මේ යෙලෝ ලයින් එක, තිරස් ලයින් එක අනිද්දා ඉතරියම් අප්ග්‍රේඩ් එකත් එක්ක, කියන්නේ ෂංගයි අප්ග්‍රේඩ් එක දිනේ මාක් කරන තමයි මම යෙලෝ ලයින් එක දාලා තියෙන්නේ. බලමු අනිද්දා වෙනකොට දැන් 1900 තියෙන 1924 තියෙන්නේ. මෙයාට පුළුවන් වේවිද කියලා ඉතරියම්ට රීච් කරන්න මේ 2000 මාක් එක. ඉතින් ඒකත් තව එක චැලෙන්ජ් එකක්. හැබැයි මේ 2000 රීච් කරාට පස්සේ සමහරට දැන් ලෝන්ච් එකෙන් පස්සේ ඒක සෙල් ද ඉවෙන්ට් සෙල් ද නිවුස් බයි ද රියුම සෙල් ද නිවුස් තත්ත්වයක් ආවතින් නැවත මේක මේ 2000 ලෙවල් එකෙන් පස්සේ මේ 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකට වගේ බවුන්ස් මේ පුල් බෑක් විය හැකි. ඉතරියම් මෙතෙක් හිර කරලා ස්ටේක් කරලා තිබ්බේවා සෙනින් විද්‍රෝ කිරීමේ හැකියාව, රිවෝඩ්ස් විද්‍රෝ කිරීමේ හැකියාව ස්ටේකස්ටාට ලැබෙන නිසා යම් ප්‍රමාණයක් ඉතරියම් 2.4 billion ඉතරියම් සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා මං කලින් වීඩියෝස් වල ඔයාලට කිව්වා මතකන. ඒත් මේක ඒකට මුළු ඉතරියම් මැසිව් ඇදහැලීමකට හේතුවක් වෙන්නේ නැහැ. යම් ප්‍රමාණික පුල් බෑක් එකක් වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් මේ වෙනකොට ඇත්තටම අමේසිං ප්‍රයිස් රිකවරි එකක්. 4% අද දවසේ ජම්ප් එකක් කරන් තිනවා මේ මොහොතේ. ඒ වගේම 1.23 trillion මාර්කට් කැප් ග්‍රෝත් එකකුත් අරන් තිනවා ක්‍රිප්ටෝ. ග්‍රේ ස්කේල් බිට්කොයින් ට්‍රස්ට් වගේ ඒවා බැලුවොත් මේ වෙනකොට පහුගිය කාලේ බෑ මාර්කට් එකේ ඒවට මතක නම් මේක වැටුණා ඩොලර් හයස් ලෙවල් එක රීච් කරේ $58. ඊට පස්සේ මෙවර බෑ මාර්කට් එකේ 58 ඉඳලා ඩොලර් 7.50 දක්වා වැටෙනවා. 7.50 වැටෙනවා විතර නෙවෙයි මේක බිට්කොයින් මාර්කට් ප්‍රයිස් ඇත් එක බලපුවන් GBTC ප්‍රයිස් එක රිලටිව් වැලිව් එක නෙට් ඇසට් වැලිව් එක 48% ඩ්‍රොප් වුණා. ඩිස්කවුන්ට් එකක් වුණා. දැන් මේ වෙනකොට GBTC ඩිස්කවුන්ට් එකත් මැසිව්ලි අඩු වෙලා තියෙනවා. විතරක් නෙවෙයි ප්‍රීමියම් පැත්තර යමින් තියෙනවා. Coindesk වාර්තා කරන GBTC ඩිස්කවුන්ට් එක 48% ඉඳලා 35 දක්වා අඩු වුණා කියලා. GBTC නඩුවක් තියෙනවා SEC එකට විරුද්ධව. ETF එක මේ Bitcoin Trust එක ETF එකක් කරන්න SEC එක අවසර දෙන්නේ නැහැ. ඒකට විරුද්ධව නඩු දැම්මා GBTC එක. දැන් නඩුවේ විනිසුරු වරුත් යම් GBTC පැත්තට සහනයක් දෙන තැනකට ඇවිත් ඉන්නවා කියන තොරතුරත් එක්කම නැවත මේ GBTC පයි ප්‍රයිස් ඇප්‍රිෂියේෂන් එක ඇවිත් තියෙනවා. මේක මේ මල්ටි ඩේ බ්‍රේක් අවුට් එකක් තමයි අද දවසේ සිද්ධ වුණේ GBTC වල. ඔයාලට පේනවා මේ ඩොලර් 16 රීජන් එකෙන් ක්ලියර් වුණා. ඉතින් දැන් 17.14. ඉතින් GBTC වගේම බිට්කොයින් වලට සම්බන්ධ අපි බැලුවොත් මොකක්ද පර්පස් බිට්කොයින් ETF එක වෙනකොට පැහැදිලිවම ට්‍රෙන්ඩින් අප්වෝඩ්ස්. ඒ වගේම ඉතිරියම් පර්පස් ඉතිරියම් ETF එක බැලුවොත් ඒකත් ට්‍රෙන්ඩින් අප්වෝඩ්ස්. ඉතින් ආදි වශයෙන්
background එක සද්දපත් දහන ඇති ඒ වගේ තරම් තකන්න එපා මේ පාසල් නිවාඩු කාලය ළඟ එන නිසා ළමයි ගොඩක් අවට පිටේ එකතු වෙලා ඉන්නවා I think මේක තමයි දැනට ක්‍රිප්ටෝ වල තත්ත්වය ඉතින් overall really good news එකක් ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් බැලුවොතින් Bitcoin එක price එක 30000ට උඩ ඉන්නවා. ඉතින් වැඩගත් අපිට මේ 30000න් උඩ price එක hold කරන් ඉන්න එක. ඒතර මේ gap එක දැන් ඉවරයි. ඊට පස්සේ target එක තමයි මේ 34000 මේ වෙන මේ region එක crack කරන එක තමයි ඊළඟ target එක. මේ දක්වා Bitcoin මේ යන ගමන ඉතාම සුවයි. එකම කාරණේ මේක bull trap එකක් නොවි establish වෙන ඕන price එක 28900 උඩින්. ඉතින් අන්නෝක තමයි දැනට තත්ත්වය මම මේ තොරතුරු වීඩියෝ එකක් කරන්න අදහසක් නොතිබ්බත් හිතුවා මේ මොහොතේ වට වීඩියෝ එකක් කරානම් අප්ඩේට් එකක් දුන්නා නම් හොඳයි කියලා. ඉතින් ඔයාගේ අදහසොත් ලියන්න කමෙන්ට් එකක් විදිහට ඉදිරි මාකට් එක සම්බන්ධව මේක Bitcoin bull trap එකක් විදිහටද දකින්නේ නැත්නම් bull run එකක් විදිහටද දකින්නේ කියන දේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න ලියන්න කමෙන්ට්ස් overall crypto මේ මොහොත වෙනකොට ඉතින් මම එකින් එකට බලන්න යන්නේ massive double digit gainers ලා ගොඩක් ඉන්නවා ඒ වගේම overall top 10 performance උත් අපිට පැහැදිලිවම පේන්න තියෙනවා ඉතින් බලමු ඊළඟ main videos වලින් අලුත්ම තත්ත්වේ කොයි පැත්තටද හැරෙන්නේ කියලා ඉතින් තව දින දෙකයි ethereum upgrade එකට වගේම cpi numbers වලට ඉතින් බලමු ඉදිරියේ තත්ත්වේ අලුත් videos වලින් එවනම් හමු වෙමු ආයිමත් අලුත් video එකකින් එක් සුබ දවසක්